Dr. Iranga එක්ක අපි අද කතා කරන්නේ තවත් වැදගත් කාරණා. මේ දේවල් අපි දන්නවා. ඔයාගේ ජීවිතේ හරියම වැදගත්. ඒ වගේම ඔයාගේ මිතුරන් එක්කත් මේ සෞඛ්‍ය කාරණා බෙදා හදා ගන්න. මොකද ඔවුන්ගේ ජීවිතත් අපිට නිරෝගී කරන්න පුළුවන්. අද දවසේ අපි කතා කරන්නේ අසාධාරණතාවයන් පිළිබඳව. එහෙම නැත්නම් ඇලර්ජික්ස් පිළිබඳව. ඔයාලා මේ කාරණේ කියපුවම වැටෙනවා මොකද්ද ඇලර්ජික් කියන්නේ කියලා. ඔයා දැකලා ඇති ඇලර්ජික් වෙනයි සමහර ඔයාලත් යම් කිසි ද්‍රව්‍යයකට ඇලර්ජික් එකක් අසාධාරණතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕන කාරණේ තමයි සමහර අසාධාරණතාවයන් අපේ ජීවිතයට පවා හානි කරන්න පුළුවන්. විශේෂයෙන් පුංචි දරුවන් මේ අසාධාරණතාවය හින්දා ගැටලු ඇති වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ප්‍රමුඛ ගීත වේදිනියක් අපි දන්නවා අසාධාරණතාවයක් නිසා ගැටලුවට පත් වුණා. ඉතින් ඒ දේවල් දැන ගැනීම ඔබට ඉතාමත්ම වැදගත්. මොකද ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන් වෙන නිසා. අසාධාරණතාව අඳුරගන්න කොහොමද? මොන වගේ ද්‍රව්‍ය වලට අසාධාරණතාවයක් එන්නේ? ඊට පස්සේ අසාධාරණතාවයක් පැන නැගුණොත් ඇලර්ජික් එකක් ආවොත් අපි මොනවද කරන්න ඕනේ ඇලර්ජික් එක වළක්ව ගන්න? මොකද අසාධාරණතාවල ඇලර්ජික් වල සංකූලතාවෙදී කියන්නේ අපි කියනවා ඇනෆිලැක්සිස් කියලා. ඒ අවස්ථාවේදී ජීවිතය රැක ගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? මොන වගේ ප්‍රතිකර්මද තියෙන්නේ? කොහොමද මේ අවස්ථාව අඳුරගන්නේ කියන කාරණා අපි කතා කරමු. ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ජීවිතය සමහර වෙලාවට ඔබ කරන පුංචි ක්‍රියාකර්ම කිහිපයක් මත රැඳිලා දිනවා. මොකද ගැටලුවක් ආපු මුල් විනාඩි කිහිපය පැය කිහිපය තමයි වටින්නේ. අන්න ඒ අවස්ථාවේ ඔබ සිදු කරන දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා කෙනෙක්ගේ ජීවිතය රැක ගන්න හදිසි අවස්ථාවකදී. ඒ නිසා අද දවසේ ડોક્ટર ඉරංගත් එක්ක අපි කතා කරමු අසාධාරණතා ඇලර්ජික්ස් පිළිබඳව. අසාධාරණතාවෙන් ඇලර්ජික්ස් කියන එක අහලා තියෙනවා. ඔව්. මොනවද? සමහරක් අයට ඔය සැර කෑම කෑම ඇලර්ජික් වෙනවා. සැමන් දැල්ල වගේ පළු දාන්න පුළුවන්. හරි. ඒ අරෙන් වෙන ඔය කජු රට කජු වගේ දේවල් කෑම සමහරක් අයට වෙනවා නේ. අසාධාරණතාව ගැන අහලා තියෙනවා ඇලර්ජික්ස් ගැන. මොනවටද හැදෙන්නේ? වැඩි කෑම කපම තමයි හැදෙන්නේ. අසාධාරණතාවයන් ඇලර්ජික්ස් ගැන අහලා තියෙනවා. ඇලර්ජික්ස් නම් මොකුත් අහලා නැහැ. මොනවටද ඇලර්ජික්ස් වෙන්නේ? සාමාන්‍යයෙන් කෑමෙන් තමයි ඇලර්ජික් එකක් ගැන නම් ගොඩක් දුරට එන්නේ. මොන වගේ කෑම වලද? අපි ඔය චයිනීස් රෙස්ටුරන්ට්ස් වලට එමු ගිහලා කනවන්නේ කෑම. ඒ වගේම පොඩක් ඇලර්ජික් වෙනවා. ඇලර්ජික්ස් ගැන අහලා තියෙනවා. ඇලර්ජික්ස් ගැන අහලා තියෙනවා. මොනවටද කෙනෙක් ඇලර්ජික් වෙන්න පුළුවන්? සාමාන්‍ය සමාගයේ ශරීරයට ඔරොත්තු නොදෙන දෙයක් වගේ නේ. සම්මානුත් තක්කාලි අන්නාසි ඒ වගේ කෑම ඇලර්ජික් වෙනවා. දැකලා තියෙනවද කවුරු ඇලර්ජික් වුණා? ආ මගේ පුතාලට තැදිලා තිනවා. මොකද වුණේ ඇලර්ජික් එක? අර බිබිලි දාන එක. හරි තව. ඒක තමයි ඇදිලා තියෙන්නේ. ඇලර්ජික් කියලා තමයි කියලා තියෙන රෑෂ් එකක් වගේ ඇවිල්ලා තිනවා පොඩි පුතාගෙත් මිලංක දිත් ආවා. ඇලර්ජික්ස් ගැන අහලා තියෙනවද අසාධාරණ? ඔය ඇලර්ජික් කියන්නේ විෂ වෙනවා. මොන වටද විෂ වෙන්නේ? තක්කාලි බලමන කෑම. මට ඇලර්ජික් දෙයක් නැහැ. ඇලර්ජික්ස් ගැන අහලා තියෙනවද අසාධාරණතාවයන් ගැන? ඇලර්ජික් කියන්නේ ඔය ඇඟේ පතේ පළු දැමීම. ඒක මොනවටද හැදෙන්නේ? ඒක සාමාන්‍ය මන්නම් එච්චර ඒක ගැන දැනීමක් නැහැ. ඇලර්ජික් ගැන දන්නවද? ඇලර්ජික් ගැන මට හැදිලා නැහැ. ලොකෝට මම දන්නේ නැහැ. මොනවටද ඇලර්ජික් වෙන්නේ සාමාන්‍යයෙන්? බෙහෙත් වලට ඇලර්ජික් වෙනවා. ඒක අපි කන කෑම වලට. ඇලර්ජික්ස් ගැන අහලා තියෙනවද අසාධාරණතාවයන්? මොනවටද අසාධාරණතාවය ඉන්නේ? කියන්නේ කෑම විසල් ඉන්නේ. එක එක රෝග මතුවෙනවා. මොනවද එන රෝග? රෝග කියන්නේ ඔය අන්නස් ඉරවා කියන්නේ. අන්නස් ගම ගමන ඇඟේ කොම් පළුව වෙනවා. හැමෝටම එනවද ඒක? හැමෝටම එන්නේ. එහෙම කෙනෙක් දැකලා තියෙනවද? මම අදවි මටත් හැදිලා තියෙනවා. මොනවද හැදිලා තියෙන්නේ? අන්නස් ගාලා තියෙන්නේ මේ කසලා වගේ විදියට. අපි දැන් බලමු අසාත්මිකතාවයේ ඇති කරන දේවල් මොනවද කියලා. ප්‍රධාන වශයෙන් මේ දේවල් කොටස් හතරකට අපිට වෙන් කරන්න පුළුවන් සමාජයේදී හබලද්දී. ආහාර වලට වෙන්න පුළුවන්, ඊට පස්සේ වාතයේ තියෙන දේවල් වලට වෙන්න පුළුවන්, ඊට පස්සේ ඖෂධ වලට වෙන්න පුළුවන්, ඊට පස්සේ සතුන්ගෙන් ඇතිවන විශේෂයෙන්ම නැත්තම් සතුන්ගෙන් ඇතිවන දේවල් නිසා ඇතිවන අසාධාරණතාවයන් වෙන්න පුළුවන්. වැඩිම අසාධාරණතාවයක් කෙනෙක්ට ඇතිවන්නේ ආහාර වලින්. සාමාන්‍ය සීන 90කට වැඩි ප්‍රමාණයක් අසාධාරණතාව ගත්තම ඒ ආහාර වලින් ඇතිවන බව හොයාගෙන තියෙනවා. ඉතින් ආහාර ගත්තම කෙනෙක්ට අසාධාරණතාවය ඇතිවන ආහාරය වෙන කෙනෙක්ට ඇතිවන්නේ නැහැ. නමුත් ආහාර වර්ග රාශියකට අසාධාරණතාව පෙන්වුම් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. කිරි වර්ග, චීස්, බටර්, ඊට පස්සේ මස් මාංශ, සත්වාහාර, ඒ වගේ දේවල් වලට, ඊට පස්සේ ශාකමය ආහාර වලට සමහර අයට අසාධාරණතාව එන්න පුළුවන්. සමහර අයට පිටි වලට අසාධාරණතාව එන්න පුළුවන්. ශාකමය ආහාර ගත්තොත්, ධාන්‍ය ආහාර ගත්තොත්, මුං ඇට, ඒ වගේ දේවල් වලට, රට කජු, මේ වගේ දේවල් වලට අසාධාරණතාවේ එනවා. ඊළඟට ආහාරයේ යම්කිසි ගැටලුවක් නොතිබුණත් ආහාර සෑදීමේදී එකතු කරන දේවල්, ඊට පස්සේ ආහාර කල්තපා ගැනීමේදී එකතු කරන දේවල්, රසකාරක, මේ වගේ දේවල් නිසා
කෙනෙක්ට අසාත්මිකතාවයේ ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි ඊළඟ බලමු වාතයේ තියෙන දේවල් ගත්තම විවිධ රසායනික ද්‍රව්‍ය නිසා වාතයේ තියෙන දේවල් නිසා වාහන වලින් පිට වෙන දේවල් වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවෙන් පිට වෙන දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් වලට අසාත්මිකතාවයේ කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ශාක වලින් පිට වෙන පරාග වගේ දේවල් වාතයේ තිබිලා මේ දේවල් වලට අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. තව සතුන්ගෙන් පිට වෙන දේවල් බලලුන්ගෙන් ඊට පස්සේ බල්ලන්ගෙන් මේ වගේ සතුන්ගෙන් පිටවන රෝම කූප ඒ වගේ දේවල් නිසා කෙනෙක්ට අසාත්මිකතාව ඇති වෙන්න පුළුවන්. තව පරිසරයේ හැදෙන කුස් වර්ග නිසා දිලීර නිසා මේ වගේ දේවල් නිසා වාතයේ මුසු වෙලා අසාත්මිකතාවේ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම කාරණේ තමයි ඖෂධ වලට ඇති වෙන අසාත්මිකතාවේ. මේ අසාත්මිකතාවේ සාමාන්‍ය අසාත්මිකතාවේ ඉඳලා ගැටලු සහගත ජීවිතේ නැති වෙන අවස්ථාව වලට පවා යොමු වෙන්න පුළුවන්. ඖෂධීය අසාත්මිකතාව අපි දැකලා තියෙනවා. විවිධ ඖෂධ වලට සමහර අයට අසාත්මිකතාව ඇති වෙන්න පුළුවන්. අවසාන කොටස සත්ත්ව විෂ සත්ත්වය ගෑවීම නිසා සත්ත්වය විදීම නිසා මේ වගේ අවස්ථාවල සත්ත්වයාගේ තියෙන ඒ ද්‍රව්‍ය වල දේවල් වල ගැටලුවක් නිසා අසාත්මිකතාවේ කෙනෙක්ට ඇති වෙන්න හැකියාව තියෙනවා. අපි දැන් බලමු අසාත්මිකතාවයක් කෙනෙක්ට ඇති වුණාම මොන විදිහයකට ශරීරයේ ඒ අසාත්මිකතාවේ පිටතට පෙන්වුම් කරන්න කියලා. සාමාන්‍යයෙන් ඇති වෙන අසාත්මිකතාවේ පෙන්වන ප්‍රධාන අවස්ථා හතරක් විදිහට අපිට දක්න ලැබෙනවා. මුඛය සහ ආහාර මාර්ගයේ ආශ්‍රිතව ඇති වෙන පෙන්වීම් කරන දේවල්, ඊට පස්සේ සමාශ්‍රිතව පෙන්වුම් කරන දේවල්, ඊට පස්සේ ශ්වසන මාර්ගයේ ආශ්‍රිතව පෙන්වුම් කරන දේවල්. මුඛය ආශ්‍රිතව සහ ඒ ආහාර මාර්ගයේ ආශ්‍රිතව ගත්තොත් මුඛයේ කැසීම, තොලවට කැසීම, අර පොපියනවා කියලා අපි කියනවා තොල ඉදිමෙන්න වගේ බලනවා, ඒ වගේ ලක්ෂණ එන්න පුළුවන්. ඊට පස්සේ වමනේ එන්න පුළුවන්. ඊට පස්සේ පාචනය වගේ තත්ත්වත් අසාත්මිකතාවයේ කෙනෙක්ට ඇති වෙන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ශ්වසන මාර්ගයේ ගැටලු විදිහට ගත්තම හුස්ම ගන්න අපහසුව, හතිය, කැස්ස මේ වගේ කාරණා කෙනෙක්ට අසාත්මිකතාවක ලක්ෂණේ විදිහට අපිට හඳුනගන්න පුළුවන්. බොහොම ප්‍රචලිත අසාත්මිකතා ලක්ෂණ තමයි අපි දකින්නේ සමයේ ඇතිවන අසාත්මිකතාවේ. ඉතින් අසාත්මිකතා ආහාරයක් ගත්ත ගමන් ඒ කෙනාගේ සමයේ කැසිල්ලක් අපි කරප්පන් කියලා කියනවා. ඉක්මනින් මේ කරප්පන් ශරීරයේ පැතිරෙනවා, රතුපාට පළු දානවා, හරියට කසනවා. ඒ වගේම ඉදිමෙන්න පුළුවන් ශරීරයේ සම විවිධ ස්ථානවල. ඉතින් මේ සමයේ ඇති වෙන අසාත්මිකතා ලක්ෂණ. ඊට අමතරව රුධිර සංසරණ පද්ධතියේ සාමාන්‍ය අසාත්මිකතා ලක්ෂණ අපිට දකින්න පුළුවන්. වේගයෙන් පපුව ගැහීම, ඊට පස්සේ අධික ලෙස දාඩිය දැමීම මේ වගේ ලක්ෂණත් රුධිර සංසරණ පද්ධතියේ ආශ්‍රිතව අපිට දැක ගන්න පුළුවන් අසාත්මිකතා ලක්ෂණ කියලා. ඊට පස්සේ මේ සාමාන්‍ය තත්ත්වය, නමුත් මේ තත්ත්වය වැඩිකල් පැවතුනොත් ඇනෆිලැක්සිස් එහෙම නැත්නම් සංකූලතා අවස්ථාව දක්වා ගමන් කරන්න පුළුවන්. අපි බලමු ඒ අවස්ථාවේදී ශරීරයේ මොන වගේ කාරණයක්ද සිදු වෙන්නේ, අපි කොහොමද ඒ අවස්ථාවට කලින් අඳුනගෙන වෛද්‍යවරයෙක් වෙතට යන්නේ කියන කාරණේත් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද ඇනෆිලැක්සිස් කියන තත්ත්වයට පත් වුණොත් රෝගියාගේ ජීවිතේ පවා නැති වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා කලින්ම අඳුර ගැනීම, ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත් වෙනවා මේ අසාත්මිකතාව පිළිබඳව අපි කතා කරනකොට. එතකොට මොකද වෙන්නේ ඇඟට? මගේ යාළුව දෙන්නෙක් හිටිය, ඒගොල්ලෝ කාපු ගමන් ඔය තක්කාලි ඒ වගේ කාපු ගමන් ඉක්මනට පළු දානවා. හරි. මූණ එහෙම රතු වෙලා පළු දානවා. වෙන දැන් අපි දුම් පරාග සතුන්ගෙන් එන ගෝල් ලොම් වලට ඒ වටත් එන්න පුළුවන් අසාත්මිකතාව. හරි. දැනගන්නේ කොහොමද අසාත්මිකතාවක් ඇතිලා කියලා ඇඟට? කසනවා. මේක කසනවා. තව මොනවද වෙන්නේ? පුබුල් දානවා. කොහොමද ඇලර්ජික් එකක් කියලා දැනගන්නේ? පොඩක් මූණ වල එහෙම ඉදෙමිලා ඇඟේ පොඩි පොඩි පළු දාලා මොන හරි එහෙම දෙයක් වුණොත් තමයි ඇලර්ජික් එකක් දැකලා තියෙනවද? කවුරු ඇලර්ජික් වුණ කෙනෙක්? ඔව්, මගේ පොඩි පුතා නම් එකපාරක් ඇලර්ජික් එකක් ගැලා මේ කෑම වස වෙලා විස වෙලා මේ මූණ ඉදෙමිලා චීන බෝයි කෙනෙක් වගේ තත්ත්වයට ආවා. කොහොමද ඇලර්ජික් එකක් කියලා අඳුරගන්නේ අපි? මම දන්න විදිහෙන් නම් ඇඟේ පළු දානෝ එක එක ආකාරයට එනවා. එහෙම හැදුනොත් මොකද අපි කරන්න ඕනේ? වෛද්‍යවරයෙක් හමු වෙනවා. අපි දැන් කතා කරමින් ඉන්නේ අසාත්මිකතා පිළිබඳව. අපි දැන් බලමු අපේ ශරීරයේ කොහොමද මේ අසාත්මිකතා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියලා. අපි කියනවා ඇලර්ජික් රියැක්ෂන් එකක් කියලා. ඉතින් සමහර අසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය අපි කියනවා ඇලර්ජන් කියලා. මේ දේවල් අපේ ශරීරයට ගත්තම අපේ ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය තියෙනවනේ. ඒ කියන්නේ ශරීරය ආරක්ෂා කරන පද්ධතිය. මේ පද්ධතියෙන් අඳුරගන්නවා, හිතනවා මේ දේවල් අපේ ශරීරයට ගැළපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා ඒ දේවල් විනාශ කරන්න ප්‍රතිදේහ නිපදවනවා. ඒ ප්‍රතිදේහ නිසා
විවිධ රසායනික නිපදවනවා ඒ ඇලර්ජන් එක එහෙම නැත්නම් අර අපේ ශරීරයට අලුතෙන් දාගත්ත දේවල් විනාශ කරන්න. ඉතින් ඒ අතර ප්‍රමුඛ දෙයක් තමයි හිස්ටමීන් කියන රසායනිකය. මේ හිස්ටමීන් නිසා අපේ ශරීරයේ අර අසාත්මිකතා ප්‍රතික්‍රියාව ඇති වෙනවා කියලා විස්තර කරනවා. ඒ කියන්නේ ඇඟ කසනවා, රතු වෙනවා, ශ්වසන මාර්ගයේ ප්‍රශ්න අපි ඉදිරියේදී කතා කරනවා පිළිබඳව. ඉතින් ඒ දේවල් අපේ ශරීරයට ඇති වෙන්නේ අන්න ඒ නිසා. ඒ වගේම මේ අසාත්මිකතාවේ නිසාම අසාත්මිකතාව සමග යන රෝග කිහිපයකට අපි නඳුර ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කුඩා කාලයේ ඇතිවන ඇදුම රෝගය. හැබැයි ඇදුම රෝගය 100%ම අසාත්මිකතාවේ නිසා ඇතිවන රෝගයක් නෙමෙයි. විවිධ හේතු තියෙනවා. අසාත්මිකතාවයත් එක්තරා විදියක හේතුවක් ඇදුම රෝගයට. විශේෂයෙන් පරිසරයේ තියෙන දූවිලි, ඊට පස්සේ සතුන්ගෙන් යන දේවල්, පරාග, මේ වගේ දේවල් නිසා ඇදුම රෝගය උත්සන්න වෙන බව අපි දැකලා තියෙනවා. ඒ වගේම විවිධ දද වර්ග දාන්න පුළුවන් අසාත්මිකතාවයක් විදිහට. මේ වගේ කාරණා අපිට රෝග විදිහට, අසාත්මිකතා රෝග විදිහට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තවත් කාරණයක්, පීනස කියන රෝගයක් එක්තරා විදියක අසාත්මිකතාවයක්, සීතල කියන කාරණයක් ඒ අයට අසාත්මිකතා ඇති කරනවා. එතකොට ඇලර්ජික් රයිනයිටිස් කියන නමින් තමයි හඳුන්වන්නේ පීනස කියන රෝගයක් එක්තරා විදියක අසාත්මිකතාවයක්. දැන් පවුලේ කෙනෙක්ට මේ අසාත්මිකතාවය කියන ප්‍රශ්නේ තියෙනවා නම් ඒ පවුලේ අනිත් දරුවන්ටත් ඒ අසාත්මිකතාවය, එහෙම නැත්නම් ඒ එකම ආහාරයට හෝ ඖෂධයට නොවුණත් වෙන දේවල් වලට ඇති වෙන්න පුළුවන්. මොකද ජානමය විදිහට යම්කිසි බන්ධනයක් තියෙනවා, ජානමය විදිහට සම්බන්ධතාවයක් තියෙනවා මේ අසාත්මිකතා ඇතිවීමේ. නමුත් අසාත්මිකතාවය කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. එය ජානමය විදිහට පැමිණෙනවා විතරයි. ඒ අරෙන්ද කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. අසාත්මිකතාවෙන්ද කෙනෙක් මැරෙන්නත් පුළුවන්. චන්නන්දරි මොකටද ඒ ඇලර්ජි කිරාවේ? හේතුවක් කිව්වේ නෑ, ડોක්ටර් කෙනෙක් ඔය ඇලර්ජි එකක් කියලා. හරි. එතකොට මොනවද දුන්න ප්‍රතිකාරම? දුන්නා ටැබ්ලට්ස් වගේ ගොයි. මේ ගාන මේ ක්‍රීම් මෙහෙකුයි. එතකොට ඒ ඇලර්ජි එක ආයෙ එන්න පුළුවන්ද? එන්න පුළුවන් නේ. ඇලර්ජි එකක් හඳුනු මොකද අපිට කරන්න පුළුවන්? මොනවද තියෙන ප්‍රතිකාරම? ඇලර්ජික් බෝ වෙන්න පුළුවන්ද පවුලේ අයට? ඇලර්ජික් බෝ වෙන්නේ නෑ නේද? අපි දැන් බලමු තවත් අසාත්මිකතාවන් වල ඔයා දැනගන්න ඕන කාරණයක්. ඒ තමයි උග්‍ර අසාත්මිකතාවේ. එහෙම නැත්නම් අපි කියනවා ඇනපිලෙක්සිස් කියලා. ඉතින් මේ අවස්ථාව කෙනෙක්ට ඇති වුණොත් ෂණිකව මරණය වුණා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ අවස්ථාවේදී මොනවද ඔයා කරන්න ඕනේ, කොහොමද මේ අවස්ථාව අඳුරගන්නේ කියලා. ඉතින් අපි කතා කරපු ඕනම ආහාර ද්‍රව්‍යයකට, ඖෂධයකට වෙන්න පුළුවන්, වාතයේ තියෙන දෙයකට මේ උග්‍ර අසාත්මිකතාවේ එන්න පුළුවන්. විශේෂයෙන්ම බහුලවම එන්නේ ආහාරවලට සහ ඖෂධවලට. ඉතින් බොහොම අඩු කාලයකදී අපි කතා කරපු සියලුම බොහෝ අසාත්මිකතා ලක්ෂණ එන්න පුළුවන්. කැසිලි ඒ වගේ දේවල් ඇවිල්ලා ඉක්මනටම හතිය, හුස්ම හිරවීම ඒ වගේ කාරණා ඇවිල්ලා ගැටලු ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්න ඕනේ. හැබැයි නිතර ඒ වගේ ඇතිවන රෝගියෙක් ඉන්නවා නම් ඒ ප්‍රතිකාර නිවසේ ඉඳලා වුණත් කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ගැටලු ඇති වෙන්න පුළුවන් මිනිත්තු කිහිපයකදී. ඒ නිසා වෛද්‍යවරයෙක් ළඟට යෑමට කලින් ජීවිතයට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ දෙන්න පුළුවන් ඖෂධය තමයි ඇඩ්‍රිනලින්. ඉතින් වෛද්‍ය උපදෙස් මත සමහරවිට නිවසේ වුණත් මේ ඖෂධය තියාගන්න අපි උපදෙස් දෙනවා. ඒ අසාත්මිකතාවය වෙනත උග්‍ර අසාත්මිකතාවයේ තියෙන රෝගීන් සඳහා. ඉතින් මේ ඖෂධය ඊටාත්ම කල්පනාවෙන් දිය යුතු ඖෂධයක්. ඒ නිසා ඒ පිළිබඳ සියලුම තොරතුරු ඔබ වෛද්‍යවරයාගෙන් විමසා ගන්න. ඉතින් මේ කාරණා ඉක්මනින්ම අඳුරගෙන මුල් අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමු වුණොත් ජීවිතේ රැකගන්න පුළුවන්. ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඇනපිලෙක්සිස් එහෙම නැත්නම් උග්‍ර අසාත්මිකතාවය කියන කාරණේ පිළිබඳව. අසාත්මිකතාවේ ලොකු මාතෘකාවක්. ඔයා දැනගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරා අද දවසේ මේ දේවල් ඔයාගේ ජීවිතයට ළඟා කර දෙන්න. අසාත්මිකතාවේ ඇති වෙන්නේ කොහොමද? කොහොමද අඳුරගන්නේ? අසාත්මිකතාවේ උග්‍රම අවස්ථාව, උග්‍ර අසාත්මිකතාවේ කොහොමද අඳුරගන්නේ? මොන විදිහේ ප්‍රතිකාරමද තියෙන්නේ? මේ දේවල් පිළිබඳව ඔයාට තවදුරටත් කියවන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරුන්ගෙන් විමසන්න. මොකද අපිට වැදගත් වෙන්නේ යම්කිසි දවසක ඔයාගේ ජීවිතේ රැක ගැනීම. ඔයාගේ ජීවිතයට රෝග පැමිණීම වළක්වන්න, ඒ වගේම ඔයාගේ ජීවිතයට ඇති වෙන ගැටලු වලක්වන්නේ. ඉතින් ඔබේ දැනුම අපිට හරිම වැදගත්. ඔබට පුළුවන් මේ දැනුම ඔබේ මිතුරන් සමග, නෑදෑයින් සමග බෙදා ගන්න. මොකද ඔවුන්ටත් මේ ගැටලු ඒ විදිහටම තියෙනවා.
අපි සමාජයේ බහැලා පාරතුරේ ඔබ දකින්නේදී අද වැඩසටහනේ අපිට හමු වෙන අයගෙන් ප්‍රශ්න අහපුවාම බොහෝ විට අසාත්මිකතා පිළිබඳව තියෙන දැනුම අපි තවදුරටත් වැඩි දියුණු කරන්න ඕන කියලා හිතනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් ඔබේ දැනුම වැඩි කරගන්න අපි තවත් දවසක අපි නිරෝගී වීම පිළිබඳ මාතෘකාවක් කතා කරමු. එතෙක් ඔබට හයි බුවන්.